මෙවන විට මුහුදුබඩ තුම්රිය මාර්ගයේ පීලි දැඩි ලෙස අබලන් වී ඇති පසුබිමක මෑත අවස්ථා කිහිපයකම මුහුදුබඩ මාර්ගයේ තුම්රිය පීලි පැනීම් වාර්තා වුණා. මේ හේතුවෙන් කොළඹ කොටුව හා වාද්දුව අතර මුහුදුබඩ මාර්ගයේ නව වේග සීමා හඳුන්වා දීමට තුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගන්න ලැබුවා. ඒ අනුව පැයට කිලෝමීටර 60-70 අතර වේගයකින් ධාවනය වූ තුම්රියන් මෙවන විට වාද්දුව සහ කොටුව තුම්රිය ස්ථාන අතර ධාවනය වන්නේ පැයට කිලෝමීටර 30-40 අතර වේගයකින්. මෙලෙස නව වේග සීමා පැනවීමත් සමග ඊට සමගාමීව එම මාර්ගයේ තුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමටයි තුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන ලැබුවේ. අද තුම්රිය පිලිපැණීම සිදු වූ කොම්පඤ්ඤ වීදියේ තුම්රිය ස්ථානයේ ආසන්නයේ මීට සතියකට පමණ පෙරද තුම්රියක් පිලිපැණීමට ලක් වූ අතර එම පිලිපැණීම සිදු වූ ස්ථානයට ආසන්නයේ පිහිටි පාලමක් දින කිහිපයක් පුරා අලුත් වැඩියා කිරීමටයි තුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගන්න ලැබුවේ. මෙවන විට දිවිනපුරා තුම්රිය මාර්ගවල තත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මාර්ගයේ ඇතුළු අනිකුත් තුම්රිය මාර්ග සඳහාද නව වේග සීමා හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර ඒ අනුව සිදුවන තුම්රිය ප්‍රමාදයන් අවම කිරීම සඳහා නව තුම්රිය කාලසටහනක් හඳුන්වා දීමේ වැඩපිළිවෙලක්ද මෙවන විට ක්‍රියාත්මකයි. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මීට පෙර පීලි මිලදී ගැනීමේ ටෙන්ඩරයක් අවලංගු කිරීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත වී ඇති බවත් එම අවලංගු කරන ලද ටෙන්ඩරය බලාත්මක කර ඒ ඔස්සේ නව පීලි මිලදී ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව මෙවන විට පියවර ගනිමින් සිටින බවත් දුම්රිය වෘත්තීය සමිති පවසනවා. කෙසේ වෙතත් නව පීලි මිලදී ගනු ලැබුවද එම පීලි මාර්ගයේ ස්ථාපිත කිරීමට මාස කිහිපයක් ගතවන බැවින් ඉදිරි මාස කිහිපයේ දුම්රිය පිලිපැනීම සහ දුම්රිය ප්‍රමාදයන් ඉහළ යා හැකි බවයි දුම්රිය නකා සිටුවීම සඳහා වූ වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික දුඩංගොඩ මහතා පැවසුවේ.